සමස්තරංක නිදහස් ග්‍රාමධාරි සංගමයේ නියෝජ්‍ය ලේකම් ජීව නිවේදම අහසුරට නැගලා තියෙන වෙලාවක 2022 අයවෙන්වත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පැඩි කිරීමට කටයුතු කළ නැහැ රජය. දැනට ලැබෙන වැටුපෙන් රාජ්‍ය සේවකයන් මූලික අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරගන්නෙත් බොහොම අසීරුවෙන්. එම නිසා අපි රජයට බල කර සිටිනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුම අවමේ රුපියල් 10,000කින්වත් වැඩි කරන්නයි කියලා. ඒ වගේම විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කළ දින රජයේ විසින් අපි කියන්නේ 65 දක්වා දීර්ඝ කළාට කමක් නැහැ 55න් යන්න ඉන්න විශ්‍රාමිකයන්ට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඒ වගේම 55න් ගියාම යාට විශ්‍රාම වැඩි පාරිතෝෂිතය ලබා ගැනීමේ අයිතිවාසිකමත් ලබා දෙන්න ඕනේ. පහුගිය දිනක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා කිව්වා රාජ්‍ය සේවය බරක් කියලා. නමුත් අපි එතුමාට මතක් කරන්න ඕනේ රාජ්‍ය සේවය බරක් කරේ අපි නෙමේ මහත්තයෝ, ඒක කරේ දේශපාලන අධිකාරිය විසින්ම තමයි. ඒ වගේම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට ලැබී ඇති අයිතිය රාජ්‍ය සේවකට ලැබිලා තියෙනවා. ඒ අයිතිය භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් මේ රජය වළක්වන්න කටයුතු කරනවා. අපි කියනවා අපිට තියෙන හිමිකම නැති කරන්න එපේ කියලා. මේ කාරණා මුල් කරගනිමින් අද දිනේදී රට පුරා පැවැත්වෙන ලෙඩිනිවාඩු වාර්තා කිරීමේ ඒ වැඩසටහනට ග්‍රාම නිලධාරී විදියට අපි සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමයත් අපේ සීලු සමාජිකත්වයක් මෙම වැඩසටහනට මේ වැඩ පිළිවෙලට අපේ සියල්ල සහයෝගය ලබා දෙන වේ කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.